Rhino Cement Roofing Sheets. Then you know Rhino. I know. I bought cricket reader sir and Upendra Dragon and Mama Sachin Dharanje the popular.com venue. 2021 LPL තරගමාලාවේ දෙවැනි ක්වොලිෆයර් තරගයේ මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට දිනී මාටපත් උනා. ඒ තරගයෙන් ලකුණු 23ක සුපිරි තියුණු ජයක් ලබා ගන්නට ජෆ්නා ගේම්ස් කණ්ඩායම සමත් උනා. උන්වම මේ පරාජයටපත් උනේ ඩම්බුල්ල ජයන්ස් කණ්ඩායමෙන්. ඉතින් ඒ අනුව මේ මාසේ 23 වෙනිදා පැවැත්වෙන LPL අවසන් මහා තරගයේදී ජෆ්නා ගේම්ස් ගෝල් ඇඩිටර්ස් ගෞරවද්ද වගේම මේ පාරත් ඔන්න සුදුසුකම් ලබාගෙන ඉන්නවා. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජෆ්නා ගේම්ස් සහ බාන් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ඇඩිටර්ස් මේ පාරත් ගිය පාර වගේ LPL ෆයිනල් එකට ඇවිල්ලා ඉන්නවා. කාසි වාසි දිනගත් නිරෝෂන් දික්වැල්ල මුලින් පන්දු යවන්න තමයි තීරණය කළේ. මේ අද තරංගයේ පැවතුණු තමතිරු අලුත්ම තමතිරුවක්. එදා තිබ්බ තමතිරුවේ නෙමෙයි සෙල්ලම් කරේ. මේ තමතිරු පොඩ්ඩක් එදාට වඩා බවුන්ස් එක තිබ්බා. ඒ වගේම අද දවසේ ගොඩක් පින්න තිබ්බා එදා තරංගයට සාපේක්ෂව කම්පයර් කරලා බලනකොට. ඉතින් දඹුල්ල ජයන්ස් කණ්ඩායමට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ ඔවුන්ගේ පන්දු යවන්නන්ට ජෆ්නා කිංග්ස් පිටිකරුවන් පාලනය කරගන්නට. විශේෂයෙන් තරංගාවලිය පුරාවට ඔවුන් ඉතාමත් හොඳින් පන්දුරේකින්ම සිදු කළා. නමුත් අද දිනේදී ඉතාමත් පහසු ලෙහෙසි උඩපන්දු කිහිපයක් වගේම තමත් අතහරින්න අපහසු ගණයේ පන්දුරේකින් කිහිපයක්ම ඔවුන්ගේ අතින් ගිලිහි ගියා. ඔවුන්ගේ පන්දුරේකින් අද දිනේදී ඉතාමත් පහළ මට්ටමක තිබ්බේ මේ තරංගාවලිය. අනිකුත් තරංග හා සස්දා බලනකොට ඒ ලැබුණු වාසියත් එක්ක ජෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 210ක් ලබා ගන්නවා. කඩලු 4ක් පමණක් දැවි පන්දුවාර 20 අවසානයේ. ඉතින් මේ ඉනිම ගොඩනැගීමේදී ඉනිමේ කතානායකය බවට පත් වුණේ අවිෂ්ක ප්‍රනාන්දු. අවිෂ්ක ප්‍රනාන්දු සහ ගුරුබාස් එක්ක ලකුණු 122ක පාර්ට්නර්ෂිප් එකක් දැම්මා පළවෙනි ක්‍රිකට් එකට. ඒ පාර්ට්නර්ෂිප් එක තමයි LPL මේ පාර LPL එකේ ෆස්ට් ක්‍රිකට් එකට වාර්තා වුණු හොඳම පාර්ට්නර්ෂිප් එක. ඒ වගේම LPL හිස්ටරි එකේ දැනට වාර්තා වුණු පළවෙනි ක්‍රිකට් එකට වාර්තා වුණු හොඳම සම්බන්ධතාවයත් ඒ සම්බන්ධතාවය බවට පත් වුණා. ඉතින් අවිෂ්ක ප්‍රනාන්දු සුපිරි ශතකයක් ලබා ගත්තේ ඉතාමත් මනරම් සුපිරි ගණේ අර්ධ ශතකයක් ලබා ගත්තේ. ඔව් අර්ධ ශතකයේ ඉතාමත් සෙමින් ලබා ගත්තා. නමුත් එහා ලකුණු 50 ඉතාමත් වේගයෙන් ලකුණු ලබා ගත්තා. මුල් ලකුණු හඹායම මුල් ලකුණු ප්‍රමාණය ලබාගෙන ඉන්නේ ගුර්බාස් තමයි ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වුණේ. නමුත් ගුර්බාස්ගේ දෙවියාමඩ පස්සේ තනිකර අවිෂ්කේ බරට කර අරන් ඌගේ ප්‍රහාරය දියත් කළා. අවිෂ්ක ප්‍රනාන්දු තමයි LPL එකේ ශතකයක් ලබා ගත්ත පළමු ශ්‍රී ලාංකිකයා. ඒ වගේම දෙවෙනි ක්‍රීඩකයා වෙන්නෙත් ඔහු. ඉතින් ඔහුගේ කරියරේ T20 කරියරේ ඔහු ලබා ගත්ත පළමු ශතකයත් එය බවට පත් වුණා. ඉතින් ඔහුගේ ඒ ඉනිම ඔහුට ඉතාමත් විශිෂ්ට ඉනිමක් බවට පත් වුණා. විශේෂ ඉනිමක් බවට පත් වුණා. ඒ වගේම ජෆ්නා කිංග්ස් කණ්ඩායමටත් ඒ ඉනිම විශේෂ ඉනිමක් බවට පත් වුණා. අමතක කරන්න බෑ ගුර්බාස්ගේ ඉනිම කඩු රකින පිටිකරුවෙක් විදිහට ඔහුත් ලකුණු 70ක් ලබා ගත්තා. ඒ ඔවුන් දෙදෙනා දාන දුන්න අඩිතාලමත් එක්ක තමයි ජෆ්නා කිංග්ස් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රහාරය සුපුරුදු විදිහටම දියත් කරේ. අර තරංගාවලිය මුල හිටපු ජෆ්නා කිංග්ස් කණ්ඩායම ආයෙත් ඔන්න අපිට බලා ගන්න පුළුවන් වුණා. ආයෙත් ඔවුන්ගේ ෆෝම් එකට හරි ෆෝම් එකට ආවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ජෆ්නා කිංග්ස් කණ්ඩායමේ පිටිකරණය වගේම දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු රැකීමත් පන්දු යැවීමත් කතා කරන්න ඕනේ. පන්දු රැකීම තමයි දුර්වල මට්ටමකදී මම කලින් කිව්වා වගේ පන්දු යවන්නන්ටත් කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. ෆුල් ටොස් පන්දු, ෆුල් ටොස් නිපන්දු, ඉනට උඩින් නිපන්දු තමයි කියන්නේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු යැවීම ඉතාමත් පහළ මට්ටමක තිබ්බේ පන්දු රැකීම වගේ. ඉතින් ඊට පිළිතුරු දුන්න දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමත් ඉතාමත් හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්මා මුලින්. හැබැයි ඔවුන්ගේ කඩලු බිඳ වැටීම තමයි ඔවුන්ට ගැටලුවක් බවට පත් වුණේ. නමුත් ජෆ්නා කිංග්ස් පවර් ප්ලේ ලබා ගත්ත ලකුණු 48ට වඩා ඔවුන් ලකුණු 10ක් ඉදිරියෙන් ලබා ගත්ත ඔවුන්ගේ පවර් ප්ලේ එකේ ලකුණු 58ක් ලබා ගන්නවා. නමුත් 85ට 6ක් තිබ්බ ඉනිම පන්දු වාර 10කොත් පන්දුවක් අවසානයේ අන්තිමට ලකුණු 187ක් වෙනකන් අරගෙන ඉන්නට සමත් වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි චාමික කරුණරත්න. කවුරුත් හිතුවේ නැහැ ඔහු එච්චර ක්ලෝස් මැච් එකක් බවට ඒක හරවයි කියලා. ඔහු ඉතාමත් සුපිරි ලකුණු 75ක් ලබා ගන්නේ ඔහුගේ මන් දැකපු සුපිරිතම ඉනිමක් ජාත්‍යන්තර කරියේ වුණත් T20 කරියේ ඔහු මන් දැකපු සුපිරිතම T20 ඉනිමක් ඔහු දියත් කරේ. ඒ වගේම ඔහුගේ කරියේකෙත් ඒක සුපිරිම ඉනිමක් බවට කිසිම රහසක් නැහැ. තරගයේ පරාජයපත් වුණා ඔහුගේ ඉනිම ඔහුට කිසිම දවසක අමතක වෙන එකක් නැහැ. මොකද 85ට 6ක් තිබ්බ ඉනිම පන්දු වාර 10කුත් පන්දුවක් අවසානයේ අන්තිමට පන්දු වාර 20 අවසානයේ ලකුණු 187ක් වෙනකන් ඇඩම් ඉන්නට ඒ ඉනිම
ලොකු හයියක් වුණා. ඉතින් අන්තිම බඳු වල 10 අරගෙන බැලුම් ලකුණු 102 වගේ ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. අන්තිම කඩුව 4 ඇතුළතින් චාමික තමයි අන්තිම ටික ඔක්කොම ඇදගෙන ගියේ ඩබල් ජැන්ස් කණ්ඩායම. නමුත් ඔවුන්ගේ පරාජය වළක්වන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ජේඩන් සීල්ස් තම තීරුවෙන් තාමත් හොඳ ප්‍රයෝජනයක් ලබා ගත්තා. බවුන්ස් එකකින් තාමත් හොඳ ප්‍රයෝජනයක් ලබා ගත්තා. ඔහු කඩුව 3ක් ලවාගෙන ජෙෆ්නා කිංස් සාර්ථකව පන්දු යවන්න බවට පත් වුණා. ඉතින් ජෙෆ්නා කිංස් කණ්ඩායම ඔන්න ආයිත් ෆයිනල් එකට ඇවිල්ලා තියෙනවා. ඔවුන් මේ තරගාවලිය පුරාවට පරාජයට පත් වුණේ ගෝල් ගැඩියඩස් එක විතරයි. ඉතින් ඔවුන් දැන් හොඳ රිද්මෙක ඉන්නේ. කණ්ඩායම් දෙකම හොඳ රිද්මෙක ඉන්නේ. 23 වෙනිදා ෆයිනල් එක තාමත් හොඳ සුපිරි ෆයිනල් එකක් බවට අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ තරගයේ ක්‍රිකට් වැඩසටහන උපවිද රැගෙන ඉන්නේ මේ අරමුණ ඇතිව මම අදට සමු ගන්නවා. ඔබට සුභ රාත්‍රියක්. මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැනින් ඔබ වෙතට The Papari Sports News Alerts. හරක් වෙලා පරාදුණු වෙන්න අතම රෙජිස්ටර් වෙන්න The Papari කියලා ටයිප් කරලා 670 රෙවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.